මම බුද්ධික විජේවර්ධන සමලේකම් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ. එතකොට අපි දැනගත්තා ඊරෑ අලුත් විදුලි බල පනත කැටුම් පත ගැසට් කරලා තියෙනවා. මේ විදුලි බල පනත සම්බන්ධයෙන් අපි ඉංජිනේරු සංගමයේ විදියට පහෝගිය අවුරුදු එකහමාර දෙක කාලය තුළ මේ පනත නිසි තැනට පත් කරගන්න, මේ පනත විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ නිසි ආකාරයෙන් සිද්ධ කරගන්න, මේ පනත හරිතැනට තල්ලු කරගන්න විශාල මාංශයක් දරුවා. මේ පනත විවේචනය කරලා නතර වෙන්නේ නැතුව, විවේචන විතරක් ඉදිරිපත් කරලා නතර වෙන්නේ නැතුව, අපේ යෝජනා දීර්ඝ වශයෙන් වගන්තීම් වගන්තිය පැහැදිලි කරලා, වෙනස් වෙ යුතු තැන් මොනවද කියලා පැහැදිලි කරලා විදුලි බල හා බලිසත්‍ය මාත්‍යංශයට අපි ඉදිරිපත් කරමු. එතකොට ඒවයි යම් යම් වෙනස්කම් සිද්ධ කරලා තියෙන බව පේනවා. නමුත් බරපතල කාරණා ගණනාවක් තාමත් විසඳිලා නැහැ මේ අලුත් පනත් කෙටුම් පතේ. ඒ විතරක් නෙවෙයි, දෙසැම්බර් මාසේ ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතට වඩා තවත් ප්‍රශ්න වගයක් අලුතෙන් ඇති කරලා තියෙනවා මේ අලුත් පනත් කෙටුම් පතේ. එතකොට සාමාන්‍ය ලෝකයේ බලශක්ති ක්ෂේත්‍රයේ, විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනකොට ඒකේ ලෝකේ යන දිශානතියක් තියෙනවා. කොහොමද මේ ඒවයි මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණා ගත්තට පස්සේ, සාමාන්‍ය ලෝකයේ මේ වගේ ප්‍රතිසංස්කරණකට බලාපොරොත්තු කරනකොට බලාපොරොත්තු වෙන මූලික කාරණා තුනක් තියෙනවා. ඒ තමයි දේශපාලනයේ පුළුවන් තරම් මේ බිස්නස් එකෙන්, විදුලි බලය කියන බිස්නස් එකෙන්, එහෙම නැත්නම් මේ විදුලි බල ක්ෂේත්‍රය පුළුවන් තරම් දේශපාලනය අතපෙවීම වලින් ඈත් කරන එක. එක බලාපොරොත්තු. විශේෂයෙන් බලාගාර මිලදී ගැනීමේදී දේශපාලන මැදිහත් වීම වෙනත් රටවල සිද්ධ වෙනවා, ඊට කලින් වෙලා තියෙනවා, අපේ රටෙත් සිද්ධ වෙලා තියෙනවා. ඒව වළක්වා ගැනීම තමයි එක අරමුණක් මේක. එතකොට දේශපාලඥයා ඇමතිවරයා පුළුවන් තරම් ප්‍රතිපත්ති සම්පාදනයට සීමා කරලා නියාමන අධිකාරියක් පිටවලා නියාමන අධිකාරිය හරහා විදුලි බල ක්ෂේත්‍රය නියාමනය කිරීමෙන් තමයි මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන්. එතකොට තව අරමුණක් තමයි මේ පුද්ගලික ආයෝජන පුළුවන් තරම් මේ ක්ෂේත්‍රයට ඇද ගැනීම. විශේෂයෙන්ම ලංකාවේ රජය ආර්ථික වශයෙන් විශාල බරපතල තත්ත්වයකට අර්බුදයකට පත් වෙලා තියෙන මොහොතක, ණය ගැනීම සීමා සහිත වෙච්ච මොහොතක පුද්ගලික අංශයේ ආයෝජන විදුලි බල ක්ෂේත්‍රයට අරගෙන ඒම ඉතාම වැදගත්. ඒකට අවශ්‍ය වටපිටාව සකස් කිරීම. ඊට පස්සේ අනික් කාරණේ තමයි මේ ප්‍රතිසංස්කරණ තුළින් පුළුවන් තරම් නියාමනය පහසු කිරීම. එතකොට මෙන්න මේ කාරණා ඉෂ්ට සිද්ධ වෙනවනේ යම්කිසි ප්‍රතිසංස්කරණයකින්. ඒ වගේ ප්‍රතිසංස්කරණයක් අපිට කියන්න පුළුවන් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් කියලා. ඒකට අපි බලන්න ඕනේ මේ ඉදිරිපත් කරලා තියෙන විදුලි බල ක්ෂේත්‍රය, විදුලි බල මණ්ඩලය සමාගම් 12ක් බවට පත් කරලා මේ කරන්න යන වැඩේ, මේ පනතෙන් ඉදිරිපත් කරලා තියෙන වැඩේ, මේ බලාපොරොත්තු වෙන මේ පනතෙන් ඉදිරිපත් කරලා තියෙන කාරණා, මේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. මෙතනදී අපිට බරපතල ප්‍රශ්න ගණනාවක් පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට මේ පනතෙන් අපිට පේනවා මේ ක්ෂේත්‍රයේ බරපතල විදිහට දේශපාලනී කිරීමේ හැකියාවක් තියෙනවා. එයි මං එහෙම කියන්නේ. උදාහරණයක් විදිහට 2002 මේ වගේම පනතක් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනතක් ඉදිරිපත් කරා. මේ පනතේ තිබුණා මේ අලුතෙන් පිහිටවන සමාගම්. පිහිටුවට පස්සේ මේ සමාගම් වල දැන් මේ වගේ ප්‍රතිසංස්කරණයකින් බලාපොරොත්තු ප්‍රධාන දෙයක් තමයි මේ ආයතන පුළුවන් තරම් ස්වාධීන කරන එක. ස්වාධීන කරනවා නම් මේ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම පුළුවන් තරම් ස්වාධීනව සිද්ධ වෙන්න ඕන. ඒවට ගැළපෙන නිසි සුදුසුකම් තියෙන උගත් මිනිස්සු වෘත්තීය වේදින් පත් වෙන්න ඕන. එතකොට දැන් මොකද්ද මේ පනතෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ? 2002 පනතේ මේ සඳහා උපදේශන සහ අධීක්ෂණ සහ උපදේශන කමිටුවක් පත් කරලා යෝජනා වෙලා තිබුණා. ඒ කමිටුව හරහා තමයි මේ සමාගම්වල, බිහි වෙන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම, ඒ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම සිද්ධ වෙන්න තිබුණේ. නමුත් අලුත් පනතේ මොකද්ද වෙලා තියෙන්නේ? අලුත් පනත් කෙටු පදේ තියෙන්නේ උදාහරණයක් විදිහට මේ නැෂනල් සිස්ටම් ඔපරේටර්, නැත්නම් ජාතික පද්ධති ක්‍රියාකරු කියන ආයතනය ඉතාම වැදගත් ආයතනයක්. ඒ ආයතනය තමයි විදුලිය මිලදී ගැනීම කටයුතු කරන්නේ, බලාගාර මිලදී ගැනීම කටයුතු කරන්නේ. ඒ සමාගමේ සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම අමාත්‍යවරයාට පවරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පත් කිරීම බලය අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව අනිත් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් කිසිම විධිවිධානයක් ක්‍රමවේදයක් මේක සඳහන් වෙන්නේ නැහැ. ඒක ප්‍රතිපලයක් විදිහට මේ සමාගම් බරපතල විදිහට දේශපාලනය කිරීමේ නැමියාවක් තියෙනවා. අපිට සැකයක් තියෙනවා මෙන්න මේ පනත් කෙටුම්පත
කාමර ඇතුළ දාගෙන හොර රහසේ මේවා හැදුවේ යම්යම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ උමනාවට යම්කිසි ආකාරය දේශපාලන ව්‍යාපාරික අශුද්ධ සන්ධානයක ප්‍රතිඵලයක් දෙකින සැකේ අපිට ඇතිවෙනවා. මොකද මේ පනත් කටුම් පතේ මේ දේශපාලනී කරනීමේ දක්වන්න නැමියාව නිසා. එතකොට ඊළඟ කාරණය තමයි සාමාන්‍ය මේ වගේ ප්‍රතිසංස්කරණයකදී වෙන්නේ නියාමන ආයතන වඩ වඩාත් බලවත් කරලා ස්වාධීන කරන එකයි කරන්නේ. දේශපාලනය පුළුවන් තරම් ඒවයින් අයත් කරන එකයි කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී තාම කනගාටුයි කියන්නේ මේ පනත් කැටුම් පත අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කියන විදුලබල ක්ෂේත්‍රය නියාමනය කරන ආයතනය ඒකට 2009 2002 50 වලින් ඒ ආයතන දීපු බලතල සෑහෙන දුරට සීමා කරලා තියෙනවා. උදාහරණයක් විදියට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට තමයි බලය පැවරලා තිබුණේ අමාත්‍යවරයාට විදුලි බල ජනනය සම්ප්‍රේෂණය බෙදාහැරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා රජයට උපදෙස් ලබා දීම සඳහා මේක ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට අමාත්‍යවරයාගේ ඍජු පාලනයට දී තියෙන අලුතෙන් පිහිටවන ජාතික විදුලි උපදේශක සභාවට මේ බලතල පවරලා තියෙනවා. ඊට පස්සේ තව වැදගත් කාරණයක් තමයි මේ විදුලිය මිලදී ගැනීමේදී විදුලි ලංකා විදුලිය මිලදී ගන්නේ විදුලි බලාගාර මිලදී ගන්නේ දිගු කාලීන ජනන සැලැස්මට අනුව. මේ දිගු කාලීන ජනන සැලැස්ම මීට කලින් විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රේෂණ අංශයෙන් සකස් කරලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියෙන් තමයි මේක සම්මත වෙන්නේ. අනුමැතියට තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ නියාමන ස්වාධීන නියාමන ආයතනයෙන් මේක ගලවලා මේ අනුමැතිය ලබා දීම අමාත්‍යවරයාට ලබා දීලා තියෙනවා. මේ පනත සඳහා වෙනවා ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. නමුත් අපි දන්නවා කැබිනට් මණ්ඩලය ඕක බලන්නේ නැහෙනේ. කැබිනට් මණ්ඩලය ඕවා කියවන්නේ නැහැ. මේ පිටු සිය ගානක රිපෝට් එකක් ඕක අවසාන වෙන්නේ අමාත්‍යවරයාට අවශ්‍ය විදියට සම්මත වෙන එකයි වෙන්නේ. අමාත්‍යවරයාට ඍජුව විදුලිය බලාගාර මිලදී ගැනීම එහෙම නැත්නම් විදුලි දිගු කාලන දැනෙන සැලැස්ම සම්පූර්ණයෙන් අමාත්‍යවරයාට අවශ්‍ය විදිහට සකස් වීම අවධානමක් තියෙනවා. අපිට මේ තුල පේන යම්කිසි ආකාරයක ගැඹුරු ආකාරයකට මේ විදුලි බල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වීමේ අවධානම. ඊට අමතරව සාමාන්‍ය නියාමන ආයතන හැකියතාක් අමාත්‍යවරයාගෙන් ගලවලා දානයක් විතර වඩා හොඳ විදිය විය යුතු තිබෙනේ උපයෝගිතා කොමිෂන් සභාවට. දැන් ඒගොල්ලන්ගේ ගාස්තුවක් අය කරනවා මේ බලපත්‍රලාභීන්ගෙන්. මතක මේ හැදෙන සමාගම් වලින් බල ගාස්තුවක් අය කළා තමයි ආයතන පවත්වාගෙන යන්නේ උපයෝගිතා කොමිෂන් සභාව. එහෙම තමයි සිද්ධ විය යුතු දේ. නමුත් මේක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව තමයි මේ ගාස්තුව අය කිරීම සිද්ධ වෙන්න නිමිත මේ අලුත් පනතර අනුව. එතකොට මේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මොකද්ද වෙන්නේ? අමාත්‍යවරයාට පැහැදිලිව අපිට මේකෙන් ඉඩකඩක් ලැබෙනවා. උදාහරණයක් විතර මේ උපදිතා කොමිෂන් සභාවේ කොමිෂන් සභා සමාජිකයන්ගේ එහෙම නැත්නම් මේක වැඩ කරන අයගේ වැටුප් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් මේ අනුව අමාත්‍යවරයාට ලැබෙනවා. ඒ තුළ මේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය බරපතල විදිහට හානි වෙනවා. එතකොට ඔක තමයි මම මූලික වශයෙන් ඔය කතා කරේ මේ විදුලි බල අලුත් පනත් කෙටුම් පත නිසා මේ ක්ෂේත්‍රයේ මොනතරම් බරපතල දේශපාලනීකරණයට ලක් වීමට අවධානමක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් මම කතා කරේ. දෙවැනි කාරණය දැන් අපි දැක්කා 2022 විදුලි බල පනත සංශෝධනය කරා. මොකද කරේ? විදුලි බල මණ්ඩලයේ ඉංජිනු සංගමයේ ඇතුළු වෘත්ති සමිතිවලත් විපක්ෂයේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන විශාල පිරිසක්ගේ විරෝධයත් මැදත් විදුලි බලය බලාගාර මිලදී ගැනීමේ පටිපාටියේ ටෙන්ඩර් පටිපාටිය අවශ්‍ය කරලා ටෙන්ඩර් පටිපාටිය තරඟකාරීත්වය අවශ්‍ය කරලා දැම්මා 2022 පනත් විදුලි බල පනත සංශෝධනය කරලා. මේක ඉතාම බරපතල කාරණයක්. නමුත් මේකට ඒ කාලේ අර ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රීන් වොෂින් කියලා. මේක කරන්නේ පුනර්ජනනීය බල ශක්තිය මිලදී ගැනීමට කියලා මේකට සුදුහුණු ගෑවා. දැන් මොකද වුනේ? අපි රටක් අගදීට ආර්ථික වශයෙන් දුර්වල වෙච්ච වෙලාවේ මේ පනත් කැටුම් පදේ හදලා තිබෙන මේ සිදුර පාවිච්චි කරලා විවිධාකාර විදේශීය බලවේග බලවත් රටවල් මේ සිදුර පාවිච්චි කරලා බලාගාර පද්ධතියට අධික මිලට ඉදිරි ඇතුළු කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ පනත් කැටුම් පදේ ඒ බලාගාර, ඒ කියන්නේ පහුගිය කාලේ මේ විදිහට පිටිපස්ස දොරෙන් ගිනාපු බලාගාර සඳහා ඉඩ සලස්වලා තියෙනවා. එතකොට අපි බැරි වෙලා අපි මේ පනත් කැටුම් පදේ සිදුර හදලා තිබුණේ නැත්නම් මේ රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් දුර්වල වෙච්ච අවස්ථාවක මේ බලවත් රටවලට අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ ආකාරයට කටයුතු කරන්න.
තොර අපිම මේ පනත් කෙටුම් පත්ත මේ විදුල් බල පනතේ ඒවක්ගේ අඩු පාඩු හදාගත්තොත් පොද අපි මේ බලවත් රටවල සම කටයුතු නොකරන පුළුවන්කමක් නේ ගුලන්ගේ සහයෝග අපිට අවශ්‍ය අපේ ඥානාන්විත වෙන්ඩ ඕන මේ පනත් හදනකොට ඒවට සිදුර තියන් නැතුව අපේ රටේ අවශ්‍යතාව රටේ උන්නතිය කියන කාරණය සැලකිල්ලට අරගෙන ඒව හදාගන්න. එතකොට දැ උදාහරණයක් විදියට අලුත් පනත් කැටුම් පති අපි කලුත් දිගින් දිගටම කතා කලා මේ පැහැදිලිවම විදුලි බලාගාරම තම විදුලි ජනය තමයි විදුලි බිලෙන් ඔබ විදුලි බිලෙන් සිට අසු පහකට වක් කියන්. එතට විදුලි බලාගාර මිලදී ගැනීම තරග කාරයාකට සිදුකරේ ඉතා වැදක. තොට දැ මේ ඒව යම් සංශෝධන කල දින නමුත් තවමත් සම්ප්‍රේෂණ මාර්ග ගිඩ්ඩප් පොල්වල් ඉදිරි කිරීම තරංකාරීත්‍යයක් අවශ්‍ය නැති බව තමයි මේකේ මේ අලුත් පනත් කටුපති සඳහන් වෙන්. ඊට අමතරව අතිරේක සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභීන් කියලා කොටසකට බලපත්‍ර ලබා දෙනවා. මේකෙන් වෙන්නේ සම්ප්‍රේෂණ මාර්ග පුද්ගලිකාංශයට තබා ගැනීම අවස්ථා ඉඩ දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සම්ප්‍රේෂණ ජාතික සම්ප්‍රේෂණ සේවා සැපයුම් කර මම සාරලව කිව්වොත්ම සම්ප්‍රේෂණ අංශය 49% පුද්ගලීකරණය කරන්න පුළුවන් විදිහට තමයි පනතේ තියෙන්නේ. මේ තත්ත්වයල තුල සාමාන්‍ය වෙනත් රටවල් සිදු නොකරන ආකාරය කියන්නේ සම්ප්‍රේෂණ අංශය සම්පූර්ණයෙන් පුද්ගලික අංශයේ ඒකාධිකාරයට නොතුවෙන් ඉඩකඩක් හැදිලා තියෙනවා. විශේෂයෙන්ම 2023 දෙසැම්බර් මාසයේ අපෝ පනත් කෙටුම් පදි තිබෙච්ච වැදගත් හොඳ විධිවිධාන අයින් කරලා මේ සැරේ විනාශ කළා හදලා තියෙනවා. උදාහරණයක් විදිහට 49 අපි තුන් සම්ප්‍රේෂණ අංශයෙන් 49ක් යම්කිසි පුද්ගලික සමාගම මිලදී ගත්තොත් ඒ අයට පුළුවන්කම ලැබෙනවා බෙදාහැරින් බලපත්‍ර ජන බලපත්‍ර ආදිය ලබා ගන්න. ඒකට තිබ්බ කලින් තිබ්බේ සීමා අයින් කරලා තියෙනවා. මේ තුල යම් යම් පුද්ගලික සමාගම් වලට අවස්ථා ලැබිලා තිනවා පුද්ගලික අංශයේ ඒකාධිකාරයක් නැති කරගන්න. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි කිසිසේත්. එතකොට අපි දැක්කා 1990 ගණන් වල ලංකාව වගේ ආර්ථික වශයෙන් අර්බුදයට පත් වෙච්ච අග්‍ර දිගාසියාන් රටක් වෙච්ච පිලිපීනී මේ ආකාරයෙන් IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ලා එහි බලපත් විදුලි බල ක්ෂේත්‍රයේ පුද්ගලීකරණය සිද්ධ වුණා. ජාවරංකාර ව්‍යාපාරිකව ටිකක් ඒ බලපත් ඒ විදුලි බල ක්ෂේත්‍රය මිලදී ගත්තා. ඒ ක්ෂේත්‍රයේ බලපත්‍ර අර්බුදයකට ගිහිල්ලා විදුලි බල ඉතාම වැඩි වුණා. ඔවුන්ට දශකයකට වැඩි කාලයක් ගත වුණා ඒක යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න. අදත් සිංගප්පූරුවට විතරයි මේ කලාපේ විදුලි බල පිළිපෙණි අඩු. ඒ වගේ තත්ත්වයකට මේ රටපත් කරන්න යනවාද කියලා සැකය අපිට තියෙනවා. තව විශේෂ කාරණයක් කියන්න තියෙනවා. මම මේ කතා කරන්නේ පනත් කැටුම්පතේ යම් යම් සිදුරු හදලා තියෙනවා අඩුපාඩු තියෙන ඒව කාරණේ සම්බන්ධයෙන්. එතකොට අපි දන්නවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 90 ජාතික ජාලය මත නැෂනල් ග්‍රිඩ් එකට අදාළ නොවන විදුලි බල ක්ෂේත්‍රයේ යම් යම් ආයතන තියෙනවා නම් ඒක පළාත් සභාවේ ලිස්ට් එකට තමයි වැටෙන්නේ. එතකොට මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේ ආවේ නැහැ. විදුලි බල මණ්ඩලයේ තනි ආයතනයක් විදිහට තිබෙච්ච නිසා. නමුත් මේ අලුත් තත්ත්වය යටතේ විශේෂයෙන් බෙදා හැරීමේ සමාගම් එහෙම පළාත් සභාවේ පාලනයට යටත් වෙනවා. එතකොට මේ වගේ සංකීර්ණ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහ. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි මේ අලුත් පනත් කෙටුම් පතේ මේ විදි යම් විධිදාන තියෙන උදාහරණයක් විදියට විදුලි බිල තීරණය කිරීමේ බලය තියෙන මහජන උපිත කොමිසම සභාවට නියාමකවරයාට පනත විසින් දීලා තිනවා මේ අලුතින් හැදෙන සමාගම් වලට රීසනබල් ප්‍රොෆිට් එක يعني නිසි ලාභයක් ලබා දිය යුතු බවට පනතෙම සඳහන් කරලා තියෙනවා. يعني නීතියෙම සඳහන් කරලා තියෙනවා. දැන් සාමාන්‍ය කලින් මේක තිබුණ තත්ත්වය තමයි එමනි සඳහන් කිරීමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මහජන උපිත කොමිෂන් සභාවෙන් සකස් කරන අය ක්‍රමය අය ක්‍රමවේදය තුළ තමයි ඒක සඳහන් වුණේ. එතකොට එමෙතන මේක රෙගුලේෂන්ස් වල රෙගුලාසි වල සඳහන් වුණා නම් ලොකු ගැටලුවක් නැහැ. නමුත් පනත විසින්ම මේකට ලාභයක් ලබා දිය යුතුයි කියලා කිව්වට පස්සේ මේ සමාගම් වලට මේ නිසි ලාභයක් ගේමීමට නීතියෙන් බැඳලා ඉන්නවා. ඒ වගේ තත්ත්වයක් දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ලාභය කියන එක රටක පොලි අනුපාතිකයත් එක්ක බොහොම ළඟ සම්බන්ධයක් තියෙනවා. එතකොට දැන් අපි දැක්කා රටේ ආර්ථික අර්බුදය ඇති වෙච්ච කාලේ පොලි අනුපාතික 120 ගණන් වලට ගියා. ආයෙත් අපේ රටේ කිසිම ආකාරයක ආර්ථික අර්බුදයක් ඇති නොවේ කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ.
ආර්ථික අර්බුද ඇතිවෙන්න විධාකාරයේ විදේශීය රටෙන් පිට වෙච්ච කාරණා බලපෑවා. එතකොට ලෝකෙ වෙනත් රටවල යුද්ධ ඇති වෙන්න පුළුවන්, ආර්ථික අර්බුද ඇති වෙන්න පුළුවන්, ඒවැය බලපෑම නිසා අපේ රටේ ආර්ථික අර්බුද ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා පොලි අනුපාතය ගිහිලා ගියොත් එහෙම නීතියෙන් බැඳලා ඉන්නවා අධික ලාභ ගෙවීම සඳහා මේ සමාගම් වලට. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. එතකොට මේ තත්ත්වය තුළ අපිට පැහැදිලිව පේනවා ලාභය ගෙවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අධ්‍යයක් යටතේ විදුලි බිල කිසිසේත්ම අඩු වීමට හැකියාවක් නැහැ මේ ප්‍රතිසංස්කරණ තුලින්. ඉතාම පැහැදිලිවම මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිඵලයක් විදිහට රටේ ජනතාවගේ දිරිබල වැඩි වෙන නියමිතයි. ඊට පස්සේ හතරවෙනි කාරණේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙනු පනත් කැටුම් පදයෙන් අඳුනලා දෙන ඕපන් ඇක්සස් නැත්නම් විවෘත ප්‍රවේශ කියලා ක්‍රමවේදයක්. මෙතනදී සිද්ධ වෙන්නේ ජනන සමාගම් වලට, නැත්නම් බලාගාර වලට, අපි තුන් කුඩා විදුලි බලාගාර වෙන්න පුළුවන්, සූර්ය විදුලි බලාගාර වෙන්න පුළුවන්, සුලම් බලාගාර වෙන්න පුළුවන්. ඒ අයට අවස්ථාව ලබා දෙන ඍජුවම විශාල පරිමාණයේ පාරිභෝගිකයන්ට විදුලි විකුණන්න. උදාහරණයක් විදිහට කර්මාන්ත ශාලාවට ඍජුවම විදුලි විකුණීමේ අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක හොඳ ක්‍රමයක්. මොකද මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක කරන විදිය අනුව. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කුඩා ජල විදුලි බලාගාරයක් ගත්තොත් එimhe ඒවැයි මේ වෙනකොට ඉතා කුඩා මුදලක් තමයි, සුළු මුදලක් තමයි විදුලි බල මණ්ඩලයෙන් ඒගොල්ලන්ට ගෙවන්නේ. නමුත් ඒගොල්ලන්ට අවස්ථාව දුන්නොත් එහෙම තමන් කැමති කෙනෙක් එක්ක ගනුදෙනුවක් ගිවිසුමක් ඇති කරගෙන විදුලි විකුණනඳ ඒගොල්ලන්ට වැඩි ගාණක් විකුණන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ඒකේ වාසිය යම් කර්මාන්තවලට ලැබෙන්න පුළුවන් එක ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මහ ජනතාවට මේ අඩුමිල බලාගාර මේ ප්‍රශ්නේ තුලින් මේ ක්‍රමවේදවලින් අහිමි වෙනවා. ඒ සඳහා මේ පනත් කෙටුම්පත පැහැදිලිවම මේක මහ ජනතාවට අවාසිදායක නොවන ආකාරයට වෙනස් විය යුතුයි කියන එකයි අපේ අදහස. එතකොට සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ ඔය කිව්ව ආකාරයට දේශපාලනීකරණය වීම, ඒකාධිකාරයන් බිහිවෙන හැටි එකේ කියාව, මේක පුද්ගලීකරණය වීමට තියෙන අවස්ථාව, පුද්ගලිකාංශයට මේක මේ විදුලි බල ක්ෂේත්‍රයේ යම්කිසි ආකාරයකට ගසා ගන්න අවස්ථාව සලස්සලා දෙනවාද කියන සැකය, ඔය ආකාරයේ ගැටලු රාශියක් තියෙන බව, විදුලි බිල වැඩි වෙන්න පුළුවන්, මේ ආකාරයේ මහ ජනතාවට අවශ්‍යදායක පොදුවේ මහ ජනතාවට අවශ්‍යදායක ආකාරයේ වගන්ති මේක තියෙනවා. ඒතර මේ ටික පැහැදිලිව වෙනස් විය යුතුයි. විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විදිහට අපි කියන්නේ අපි මේක මේ මහ ජනතාවට හමුවට අරගෙන එන්නේ මේ සම්බන්ධයෙන් අපි සෑහෙන කාලයක් මහන්සි වුණා මේක වෙනස්කරන්න. තවදුරටත් ඉංජිනේරු සංගමයට කළ හැකි දේවල් බොහොම සීමිතයි. මේ රටේ මහ ජනතාවගෙන් අපි ඉල්ලන කරුණාකර මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අවදි වෙන්න, සිවිල් සංවිධාන වලින් ඉල්ලනවා, මේ රටේ විද්වතුන්ගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් ඇතිකරන්න, ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ පිළිබඳව දැනුවත් කරන්න, ඔවුන්ගේ අවධානය ගන්න, පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරගන්න, අවසාන වශයෙන් මේ විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කරන, ප්‍රතිවිගත කරන මේ පනත් කිටුම්පත රටේ ජනතාවට වාසිදායක විදියට, රටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්ත ශාලාවලට වාසිදායක විදියට, රටේ ස්වෛරීත්වයට ආරක්ෂාවට ගැළපෙන විදියට, සුදුසු විදියට සකස් කරගන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. අපි දුන්නා දෙසැම්බර් 18 ගැසට් එක ගැහුවේ. මේ දෙන්න බලාපොරොත්තු වෙන හදුපේ ගත්තම තියෙන්නේ අනිවාර්යෙන්ම